මාත්‍රිකාව අම්මලා හරියටම ලියාගන්න අම්මලත් අහගත්තර කමක් නැහැ. අද කණු ගැටළු වල තියෙන පුතේ පළවෙනි මාත්‍රිකාව පැත්තකින් පැත්තකින් බැලූ විට කණු පෙනෙන ආකාරය පුතේ පැත්තකින් බැලූ විට කණු පෙනෙන ආකාරය අද පුතේ සිග්නල් පොඩි අවුලකුත් තියෙනවා පුතේ අද පැත්තකින් බැලූ විට කණු පෙනෙන ආකාරය පැත්තකින් බැලුව විට ටග් ගාලා ලියන්න පැත්තකින් බැලුව විට කණු පෙනෙන ආකාරය ඉසිරිද ආසිරිද ඉසිරිනේ හරි කිසාලී පැත්තකින් බැලුව විට කණු පෙනෙන ආකාරය උදර්ශ පුතා මෙත්මි අමාශා त्रिकोणाकार त्रिकोणाकार आकार කණු පෙනෙන ආකාරය මේ පැත්තෙන් බැලුවම කණු 10යි මේ පැත්තෙන් බැලුවම කණු 10යි මේ පැත්තෙන් බැලුවම කණු 10යි එතකොට පුතේ ඔයාට මේ ඔක්කොම කණු ඇඳ ඇඳ ඉන්න ඕනේ නැහැ මේ වගේ ගානක පුතේ මුළු කණු ගණන හොයන්නේ මේ වගේ ගානක මුළු කණු ගණන හොයන්නේ හොඳට බලා ගන්න පුතේ මුළු කණු ගණන හොයන්නේ මේ පැත්තෙන් 10යි මේ පැත්තෙන් 10යි මේ පැත්තෙන් 10යි එතකොට පුතේ මේ වටේම තියෙන අවස්ථා තුනක් 10යි 20යි 30යි එතකොට 10 වැඩි කරනවා 3ෙන් 10 වරක් 3 කීයද 30යි 10 වරක් 3 කීයද 30යි 10 වරක් 3 30යි හැබැයි පුතේ මේ මුළු වල ටික මොනව කරන්න ඕනේද අඩු කරන්න ඕනේ මුළු 3යි නම් කණු තුනක් මුළු හතරයි නම් කණු හතරක් මුළු පහයි නම් කණු පහක් මුළු හයයි නම් කණු හයක් කියනටක් ගාලා මුළු තුනයි නම් කණු තුනක් අඩු කළ යුතුයි මුළු හතරයි නම් කණු හතරක් අඩු කළ යුතුයි මුළු පහයි නම් කණු පහක් අඩු කළ යුතුයි මුළු හයයි නම් කණු හයක් අඩු කළ යුතුයි ඔන්න පුතේ මේකේ තියෙනවා මුළු තුනක් එහෙනම් මේ 30න් අඩු කරනවා පුතේ කීයක්ද 3ක් උත්තරේ 27යි මේ තමයි පළවෙනි ගාන ටග් ගාල පුතේ මේ උදාහරණ පළවෙනි ගාන එතන දාගන්න පුතේ එක්සැම්පල් EG අංක 1 ටග් ගාල රූප ස්ථාන ඇඳ ගන්න ටග් ගාල දෙමාපිය හැකි ඉක්මනට ලියන්න අම්මලත් පාඩම අහගෙනම ඉන්න දෙමාපිය උයන්න යන්න එපා පාඩම අහගෙන ඉන්න
උදාහරණාංග දෙක පුතේ බලා ගන්න උදාහරණාංග දෙක ඊට පස්සේ පුතේ උදාහරණාංග දෙක බලා ගන්න සමචතුරස්රයක් ඉඩමත් තිබුණොත් පුතේ මේ පැත්තෙන් පේනවා අපි ගලමු පුතේ උදාහරණය මේ පැත්තෙන් පේනවා කණු 12ක් මේ පැත්තෙන් කණු 12යි මේ පැත්තෙන් කණු 12යි මේ පැත්තෙන් කණු 12යි දැන් පුතේ මුළු කණු ගණන හොයන්නේ මුළු කණු ගණන හොයන්නේ දැන් බලා ගන්න 12ව 4ක් නේ පුතේ 12 වැඩි කරනවා 4ෙන් 12 ස්වරක් 4 48යි දැන් අඩු කරන්නේ කණු 1ක්ද 2ක්ද 3ක්ද 4ක්ද මුළු 4ක් තියෙනවා නම් කණු කීයක්ද මට අතින් පෙන්වන්න අතින් පෙන්වන්න 4ක් 48ෙන් පුතේ 4ක් අඩු කරාම මේක වටේම කණු තියෙනවා 44ක්. ටග්ගලා දාගන්න උදාහරණ අංක දෙක. පුතේ මතක තියාගන්න එක. ටග්ගලා ලියාගන්න පැටව. අමීෂා ටග්ගලා ලියාගමු අමීෂා. मिनुकी टग्गाल लियागम मिनुकी अमाशा नित्मिनी टग्गाल लियागम इशादि संजुला टग्गाल लियमो विद्र जयान टग्गाल लियमो तेनुज टग्गाल लियमो पसिंदो मूननम पेन्ने एवना टग्गाल लियमो हरिद लिसादी टग्गाल हदमो अन्न पुते मेक हदली वराई दें ओया पुते तानियें हदन्न को उदाहरणांक तुन ओया तानियें हदन हरिद ඔයා පුතේ ටග්ගාල අල්ලගන්න මේකේ තුන්වෙනි ගාන මං හදන්න මේකේ නෑ පුතේ තුන්වෙනි ගාන මං හදන්නම් තුන්වෙනි ගාන එබන් පුතේ තුන්වෙනි ගාන පුතේ බලා ගන්න මෙන්න මේ જાතියේ ඉඩමක් අපි මේකට කියනවා පුතේ පංචාශ්‍රයක් පැති පහක් තියෙනවනේ 1යි 2යි 3යි 4යි 5යි මේ පැත්තෙන් කණු පේනව 8ක් මේ පැත්තෙන් 8යි මේ පැත්තෙන් 8යි මේ පැත්තෙන් 8යි මේ පැත්තෙන් 8යි ටග්ගාල හොයන්න පුතේ මුළු කණු ගණන ටග්ගාල පුතේ හදන්න මුළු කණු ගණන දෙමාපිය බලාගෙන ඉන්න මිනුලි ටග්ගාල හදමු මිනුලි මම බලාගෙන ඉන්නේ පේජ් එක පොඩ්ඩක් මාරු කරමුකෝ අපි जनक टग्गाल हदमु यहानिद यहेनि सहंसा टग्गाल हदमु गायुक टग्गाल हदमु पेटियो गायुक आकाशिमाय टग्गाल हदमु जनित लिथुम टग्गाल हदम कोंडेत कपला सायरु साराणाथ रंदुनु मट मून पेन्ने टग्गाल हदम रंदुनु विक्रमनायक हदम टग्गाल विक्रमनायक
රිවිනි හත මුටක් දාලා දෙවිමිසයා නෙතුලේ සහන්සි ව්‍යංසා මෙතුලි ටක් දාලා හදමු මෙතුලි ගෝවින්ද්‍යාගේ නංගි හදමු ඉරිසි බිම්සරණේ දනුක් ඕෂන් ටක් දාලා හදන් යමු දනුක් ඕෂන් අපි මේ ගාන අහමු දනුක් ඕෂන් ගෙන් යමු ටක් දාලා එහා පැත්තට ඔතන ටයිප් කරන්න දනුක් ඕෂන් කියලා ටක් දාලා නැත්තම් හොයන්න බැරි වෙයි රන්දුණු දැන් පේනවා දනුක් ඕෂන් දනුක් ඕෂන් මොනව හරි කැලි ටිකක් ගහලා තිය ඉස්සරහට එයිනේ දනුක් දනුක් ඕෂන් මට මේ ගාන හදනටි කියලා දෙන දනුක් ටක් ගාලා වැඩි කරනවා හතරෙන් සර් අට වැඩි කරනවා කීයෙන්ද වැඩි කිරීම අට වැඩි කිරීම උදේ මේකේ පැති පහක් මේක පංචාශ්‍රයක් එහෙනම් අට වැඩි කරන්නේ කීයෙන්ද සමම එහෙනවද එහෙනම් මට එහෙනව ඔයා මට එහෙනව සර් පහෙන් වැඩි කරන්නේ ආ පහෙන් අටවරක් පහ කීයද 40යි සර් 40යි 40න් අඩු කරන්නේ කීයක්ද පහක් සර් ආ පහක් පුතේ මේකේ මුළු තියෙනවා පහක් 1යි 2යි 3යි 4යි 5යි සමහරු අඩු කරලා තියෙන්නේ 4යි මේකේ පුතේ පැති පහක් නම් පහෙන් වැඩි කරන්නත් ඕනේ පහක් අඩු කරන්නත් ඕනේ උත්තරේ 35යි කණු තියෙන පුතේ 35යි මේකේ මුළු කණු ගණන 35යි එනක්සි ටක් ගාලා හදන්න ඔන්න පුතේ උදාහරණ ගණන් තුන හරි දැන් අපි යනවා පුතේ পেපර් එක අල්ලගන්න කණු পেපර් එක කණු পেපර් එකේ පුතේ 4 වෙනි ගාන දාන්න පුතේ ඔතන ප්‍රශ්න අංක 4 කියලා දාන 3ට පස්සේ 4 අන්න ඒකේ 4 වෙනි ගාන තනියෙන් හදන් යන්න එතකන් 4 වෙනි ගාන මට කවුරු හරි එක්කෙනෙක් හයියෙන් ගමට මැහෙන්න කියන්න 4 වෙනි ගාන කවුද කියන්නේ යෝමින්දිස් යස්නට කියන්න කියන්න කියලා උඩ 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 කණු එකේ පළවෙනි එක නෙමෙයි දෙක නෙමෙයි තුන නෙමෙයි හතර කියන්න කණු එකේ හතර වෙනි ගාන කණු ගැටලු ත්‍රිකෝණාකාර ඉඩම ආයක පුතේ ඕ ඕ ඕ එතන තයන්න නෙමෙයි කයන්න එන්න ඕනේ පොඩි වැරදීමක් කියලා print out එකේ ත්‍රිකෝණාකාර කියන්න ත්‍රිකෝණාකාර ඉඩමක පැත්තකින් බැලූ විට කණු 30 හයක් පෙනේ. හතරවෙනි එක යෝදයෝ. ත්‍රිකෝණාකාර ඉඩමක පැත්තකින් බැලූ විට කණු 18ක් පෙනේ. ඉඩම වටා ඇති මුළු කණු ගණන සොයන්න. රයි. හතරවෙනි ගානත් CR පොතේමයි හදන්න ඕනේ. ත්‍රිකෝණාකාර ඉඩම කියපු ගමන් ටක් ගාලා ත්‍රිකෝණාකාර ඉඩමක් අඳින්න. පැත්තකින් බැලුවම කණු 18යි මේ පැත්තෙනුත් 18යි මේ පැත්තෙනුත් 18යි දැන් ටක් ගාලා මුළු කණු ගණන හොයන්න යාගේ මයික් එක ඕෆ් කරමු රයි ටක් ගාලා පුතේ හදන් යන්න පුතේ මේක මේ ඊඩම ත්‍රිකෝණාකාර එකක් පැති තියෙන්නේ 3යි
යෝ මින්දි ඔය හතර වටේ හොය හොය ඉන්න එපා ටග් ගාලා අහුවෙන එකෙන් ඉක්මනට ගාන හදලා ඉවර කරමු සස්සී ටග් ගාලා හදමු සස්සී त्रिकोणाकार के पुते मुलु कणु गणन ओने त्रिकोणाकार एकक अभी मेघान हदम औषधी विनोदिनी तेक औषधी विनोदिनी मटकियान गान हदने को हम द टक गाला दहा अतना मोलो तो नतियन निसा दहाट तुने वैडी करना वा दहाट तुने गुनकराम उत्तरे गुनकराने बैठियो तुम वराक अट तुम वराक अट विच अतरे दाने हतरा देखा इतुरुई तुम वराक के का तुनाई तुनाई देखा ही पहाई හරි ඔන්න එතන ආව 54ක් ඊට පස්සේ 54න් 3ක් අඩු කරනවා 54න් මේ මුළු තුන තියෙන නිසා මේ මුළු තුන අඩු කරනවා අඩු කරාම උත්තරේ කීයද 51යි අන්න පුතේ හරිනම් හරි දා ගන්න 4 වෙනි ගාන ඔහොමම විනුදිනී මට ටක් ගාලා 5 වෙනි ගාන කියන්න ත්‍රිකෝණාකාර ඉඩමක පැත්තකින් බැලූ විට කණු 36ක් පෙන ඉඩම වටා ඇති මුළු කණු ගණන සොයන්න. දැන් මුළු පන්තියෙන් පුතේ පස්සිනි ගානටක් ගාලා හදන්න. ඉක්මනට පස්සිනි ගාන ත්‍රිකෝණාකාර ඉඩම අඳින්න මේ වගේ ටක් ගාලා. ත්‍රිකෝණාකාර ඉඩම අඳින්න පුතේ. දැන් තනියෙන් හදන්න දෙමාපියෝ බලාගෙන ඉන්න දරුවා හදනවා හරිද කියලා. මනුජ පුතා ටග් ගාලා හදාගෙන යන්න. සෙහාරි ටග් ගාලා හදමු සෙහාරි. එඩ්මියන්සිකා ටග් ගාලා හදමු. ඉෂාද සංජුලා වෙනුජ ටග් ගාලා හදාගෙන යමු. පුතේ මේ පැත්තේ තියෙන්නේ 36යි. මේ පැත්තේ 36යි මේ පැත්තේ 36යි. දැන් පුතේ චක්‍රය ඕනේ හරියට පාරමී ටක් ගාලා හදමු අපි එහා පැත්තට යමු उदिकमंड हदागे ने आमो ससिरु महिरु टग्गाल हदमो अदलिवराय लेसनी अदलिवराय अभी हम टग्गाल लेसनी समाय लागे दरेटे लेसनी समाय मटे मेगान हदने टिकिया ना टग्गाला ඔතනක් කන්නේ කණු 3ක් තියෙන නිසා 36 ගුණ කරනවා 3නේ කණු 36 කණු 3ක් නෙමෙයි යෝදියේ පැති 3ක් තියෙන නිසා පැති 3ක් වෙග්ගයි පැති 3ක් තියෙන නිසා 36 ගුණ කරනවා 3නේ ආ ගුණ කරන්න 6 ද 3 වරක් 6 18යි 18න් 8 එකක් ඉතුරුයි 3 වරක් 3 9යි අර එකයි 10යි
ඊට පස්සේ අතර පැදි තුනක් තියෙන නිසා 108 න් තුනක් අඩු කරනවා. උත්තරේ 105යි. අන්න පුතේ මුළු කණු ගණන 105යි. ඒ කීවෙනි ගානද පස්වෙනි ගාන? Right. හයවෙනි ගාන තනියෙන් හදන්න. හයවෙනි ගාන තනියෙන් හදන්න. පුතේ කණු ගැටළු පේපර් එක කණු ගැටළු පේපර් එක ටක් ගාලා ගන්න කණු ගැටළු පේපර් එක. සමහර ළමයි පුතේ දැන් ලොග් වෙලා තියෙන්නේ. දැන් පුතේ ටක් ගාලා හදන්න හයවෙනි ගාන. ඉක්මනට බල බල ඉන්න එපා හයවෙනි ගාන. ලසිදු සාරංග හයවෙනි ගාන අද ඉවරද? සදීසා හයවෙනි ගාන අද ඉවරද? දහම්සා හයවෙනි ගාන හදන්න ටක් ගාලා. යසස්මී ලියනගේ ටක් ගාලා හදන්න. යසස්මී රන්දිෂා ලියනගේ ටක් ගාලා හදන්න. අපි ඒ ගාන හදමු කාත් එක්කද? අපි ඒ ගාන හදමු ආකාශ් හිමායත් එක්ක. ඒ ගාන හදමු. ආකාශ් හිමායා මේකේ පැත්තෙන් පේන්නේ කණු 24යිලු ආකාශි. මොකද්ද ගාන හදන්නේ කොහොමද කෙල්ලේ? 24 වැඩි කරනවා 3ෙන්. 24 3ෙන් වැඩි කරාම උත්තරේ කීයද? 3 4 12යි. එකක් ඉතුරුයි. 3 2 6යි. 6යි 1යි 7යි. ඊට පස්සේ 72 න් අඩු කරන්නේ 69යි. ආන්න පුතේ උත්තරේ 69යි. දැන් අදන්න පුතේ 6 වෙනි ගානේ එක. දැන් අදන්න පුතේ ටග් ගාලා 7 වෙනි ගානේ ඉක්මනට 7.
හත්වෙනි ගාන නිත්‍යාංශිකා හත්වෙනි ගාන කියන්න මට ඉදමක පැත්තකින් බැලුව විට කණු 58ක් පෙනේ ඉදම වටා ඇති මුළු කණු ගණන සොයන්න එහෙනම් මට කියන්න මුලින්ම කරන්න මොකද්ද නෙත් මේ පැති තුනක් තියෙන නිසා 58 තුනෙන් ගුණ කරනවා ගුණ කරමු තුන්වරක් අට තුන්වරක් අට 24යි 24න් 4 දාන්නේ දෙකක් ඉතුරුයි उत्तरे දැන් පෙරලන්නේ එහා පැත්ත හදන ටග්ගල 8 වෙනි ගාන. උදේ එක දිගටම හදාගෙන යමු ගන්න ටග්ගල 8 වෙනි ගාන. 8 වෙනි ගාන පොඩ්ඩක් වෙනස්. සමජතුරස්ත්‍ර ආකාර ඉඩමක්. ඉඩම වෙනස් වෙනකොට ඔයාගේ රූප සටහන වෙනස් වෙන්න ඕනේ. රූප සටහන වෙනස් වෙනකොට ගාන වෙනස් වෙන්න ඕනේ. ටග්ගල පුතේ හදන්නේ එහා පැත්තේ ගාන. මෙන්න අටවෙනි ගාන තියෙන්නේ සමචතුරස්ත්‍ර ආකාර ඉඩමක් 16යි 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 ඩග්ගාල පුතේ හදාගෙන යමු හරිනම් හරිදා ගන්න ඕනේ කියලා එකක් නෑ ඉතින් පාඩමනේ පුතේ යන්නේ අපි සඳිර පුතාට අග්ගාල හදමු සඳුරුට අග්ගාල හදන්න ක්‍රිෂාදි විහස්නා ගාන හදලා දෙන්නේ ක්‍රිෂාදි එහෙනම් ක්‍රිෂාදිලා ගෙදරට යමු අපි මුළු කණු ගණන බලන්න ක්‍රිෂාදි මුළු කණු ගණන හොයන්න මොකද්ද කරන්න ක්‍රිෂාදි मेतन तीन मुलू हतरा अड़ कर उत्तरे හැටයි වෙරි ගුඩ් පුතේ ඊට පස්සේ 9 වෙනි ගානයි 10 වෙනි ගානයි දෙකම ටක් ගාලා තනියෙන් හදන 9යි 10යි දෙකම
හරිපුතේ 40 ඉවරයිනේ අපිට අග්ගාල බලමු පුතේ 40 ඉවර කට්ටිය බලමු අග්ගාල අපි මෙන්න පුතේ 9 වෙනි ගාන බලමු පුතේ අග්ගාල 9 වෙනි ගාන බලා ගන්න 9 කවුද 9 වෙනි ගාන හදන්නේ සමචතුරස්සාකාර ඉදමක පැත්තකින් බැලුව විට කණු 42යි මේ පැත්තෙනොත් 42යි මේ පැත්තෙනොත් 42යි මේ පැත්තෙනොත් පුතේ 42යි කවුද මේ ගාන හදන්නේ අපි ඒක දෙමු උමේෂ කවිෂාන්ට අග්ගාල මට කියන්න ඔය ගාන හදන විදිය ඉක්මනට කියන්න එක පැත්තක කණු 42යි පැති 4ක් නිසා 42 4ෙන් ගුණ කරනවා රයිට් 4ෙන් වැඩි කරාම උත්තරේ කීයද 168යි 168යි 4 වරක් 2 8යි 4 වරක් 4 16යි 168ෙන් අඩු කරනවා කීයක්ද 4ක් 4ක් උත්තරේ කීයද 164යි 164යි තසාර මොකද නිකන් ගෙදර කට්ටියත් එක තරහ වෙලා වගේ රයිට් අපි හම් පුතේ ටග්ගල තසාරලා ගෙදරට අපිට ටග්ගල හම් තසාරලා ගෙදරට තසාර මට කියන්නේ ඊළඟ ගාන 10 වෙනි ගාන ඒකත් සමචතුරස්සාකාර ඉදමක් පැත්තකින් බැලුව විට කණු පේනවා පුතේ 38ක් කණු පේනවා 38ක් දැන් මට කියන ගාන හදන්නේ කොහොමද තසාරා පැත්තකින් බැලුවාම කණු 38ක් තියෙනවා සර් ඔව් 4ක් තියෙනින්ද 38 4ෙන් ගුණ කරනවා 38 4ෙන් ගුණ කරාම කීයද 152යි 152යි 154 වරක්කට 32ෙන් 2 දාන්නේ 3ක් ඉතුරුයි 4 වරක් 3 12යි 3යි 15යි 152ෙන් අඩු කරනවා පැටියෝ කීයක්ද මුළු 4ක් තියෙන නිසා 4ක් අඩු කරනවා එතකොට උත්තරේ 140 කීයද 8යි 148යි ඔන්න පුතේ පළවෙනි අවස්ථාව ඉවරයි දැන් ඒක නම් පුළුවන් හසින්දු සඳ කැලොම් ඔන්න පුතේ මේ අවස්ථාව ඉවරයි ඊට පස්සේ පුතේ අපි ඊළඟ මාතෘකාව තමයි ඊළඟ මාතෘකාව තමයි කණු සිටුවීම ලියා ගන්න ඊළඟ මාතසකාව පුතේ කණු සිටුවීම කණු සිටුවීම මෙන්න පුතේ පළවෙනි උදාහරණ ගාන පුතේ පළවෙනි ගණන් ටික යන්නේ පුතේ සංවෘත ඉඩම් සඳහා සංවෘත ඉඩම් පුතේ සංවෘත ඉඩම් කියන්නේ පුතේ වටේම වැහිච්ච ඒවා මේ ඉඩම සංවෘත එකක් වැහිච්චා දෙවෙනි එක මේකත් සංවෘත ඉඩමක් ඒකත් වැහිලා තුන්වෙනි එක වෘතයක් ඒකත් සංවෘත ඉඩමක් වැහිලා හතරවෙනි එක මේක සංවෘත එකක් නෙමෙයි පුතේ මේක ඇරිලා මෙන්න මෙතනින් ඇරිලා ඒක නිසා මේක හදන්නේ නැහැ දැම්මම ඔන්න මම උදාහරණ ටික හදනවා බලා ගන්න කට්ටියම හොඳට අහගන්න පුතේ ඉස්සලා පාඩම කොන්ද කෙලින් තියාගන්න නිදිය ගන්න එපා කොන්ද කෙලින් තියාගන්න හරි ලස්සනට පාඩම දිහා බලාගෙන ඉන්න පුතේ මේකේ පැත්තක දිග මීටර 12යි මේකේ පැති තුනම සමානයි මේකේ පැත්තක දිග මීටර 10යි පැති හතරම සමානයි මේකේ සම්පූර්ණ වටේ පුතේ මීටර 50යි මේකේ කණු හිටවනවා පුතේ මීටර 3න් 3ට කණු හිටවනවා මීටර 3න් 3ට මේකේ කණු හිටවනවා පුතේ මීටර 2න් 2ට කණු හිටවනවා මේකේ කණු හිටවනවා පුතේ මීටර 5න් 5ට හොඳට අහග හොඳට අහග හොඳට අහගන්න පුතේ දැට අහග මේකේ කෙල්ලේ අහගන්න සහන්සි අහගන්න සහන්සි
පුතේ මේකේ කණු හිටවනවා මීටර මේකේ කණු හිටවනවා මීටර 3න් 3ට මේ වගේ ගානක් කොන්ද කෙලින් තියාගෙන මගේ දිහාම බලාගෙන ඉන්න උපයංගි අතිකා පුතේ මේකේ පැත්තක දිග මීටර 12 වුණාට සන්දිර බලා ගන්න මේ જાතියේ ගානක් හදනකොට ඉස්සල්ලාම පුතේ වටේ දිග හොයා ගන්න ඕනේ ඉඩමේ වටේ දිග හොයා ගන්න ඕනේ එතකොට මේක 12යි මෙයත් 12යි මෙයත් 12යි 12 වැඩි කරනවා පුතේ 3ෙන් එතකොට මෙයාගේ වටේ දිග 12^3=36යි හරිද අහගෙන ඉමු පුතේ හරියට මොක අමතක වෙනවා ක්‍රම ටික දැන් පුතේ මේ 36 මීටර 3ෙන් 3ට කණු හිටවන නිසා 36 බෙදන්න ඕනේ කීයෙන්ද 3ෙන් 36 3ෙන් බෙදුවම උත්තරේ 12යි එහෙනම් පුතේ මේකේ කණු තියනවා 12ක් කණු එකතු කරන්නේ අඩු කරන්නේ ඒව මුකුත් නැහැ කෙලින්ම පුතේ මේ වටේ දිග ගත්තා වටේ දිග 36යි 36 කෙලින්ම බෙදුවා 3ෙන් ඇයි 3ෙන් 3ට හිටවන්නේ එතකොට කෙලින්ම 12යි කණු 12යි මේ මුළු අඩු කරන්න ඒව මුකුත් නැහැ ටග් ගාලා පළවෙනි එක ලියාගත් ත්‍රිකෝණාකාර ඉඩම ඉක්මනට පුතේ පළවෙනි එක ලියාගන්න ත්‍රිකෝණාකාර ඉඩම කතා කරන්න එපා එක්කෙනෙක්වත් පුතේ එක හදලා ඉවර කට්ටියට මෙන්න පුතේ දෙවෙනි ගාන දැන් සෑහෙන කල්පනාවෙන් හදන්න පුතේ සංවෘත ඉඩමක නම් පුතේ කණු එකතු කරන්න අඩු කරන්න මුකුත් වෙන්නේ නැහැ මෙන්න පුතේ දෙවෙනි ගාන උදාහරණ දෙවෙනි ගාන මේකේ පැති හතරම සමානයි මේක මීටර 10යි මීටර 2න් මීටර 2කට කණු කණු කීයද ඉඩම වටේට ටග් ගාලා හදන්න දෙවෙනි ගාන නිසල් ටග් ගාලා හදාගෙන යන්න මල්කි ටග් ගාලා හදන්න මෙතුලි ටග් ගාලා හදාගෙන යන්න මෙතුලි මට මූණ පේන්නේ නැහැ හරියට මෙතුලිලා දෙන්නෙක් ඉන්නවා मेतु मुतुल मुतुली हर
හරි. පුතේ මේක ගන්න හදන්නේ කොහොමද? අපිට අංගල කාගෙන් දාන්නේ මේක ගන්න හදන විදිය? අපි මේක හම් පුතේ කාගෙන් දාන්නේ මේක හදන සඳිර? මට කියන්න සඳිර ටක් ගාලා මේක හදන විදිය. එක පැත්තක් පුතේ 10යි. ඉස්සල්ලාම හොයන්න ඕනේ වටේ දිග. මට කියන්න මේ ඉඳමේ වටේ දිග හොයන්න මොකද්ද කරන්නේ සඳිර? සඳිරක මයික් එක වැඩ කරන්නේ නැහැ නේ සඳිර. කොහ බලන සඳිර කොහෙද බලන්න ඉන්නේ? සඳිරගේ මයික් එක ආ සඳිර කියන ටක් ගාලා සඳිර වටේ දිග යන මොකද්ද කරන්නේ? 10 4න් වැඩි කරනවා. 10 4න් වැඩි කරාම මේකේ වටේ දිග සඳිර මීටර 40යි. මීටර් දෙකෙන් දෙකට කණු හිටවනවා නම් දැන් කණු හොයන්න මොකද්ද අපි කරන්නේ? කණු 42න් බෙදෙනවා. ආ 40 බෙදනවා පුතේ දෙකෙන්. උත්තරේ කීයයිද? 20යි. අන්න 20යි කණු. හරිනේ. පිරිමි ළමයි ගෑනු ළමයි සහ අම්මලා සහ තාත්තලා සහ ආච්චිලා සහ සීයලා හැම එක්කෙනාම අහගන්න. ඇයි පුතේ එක එක ගෙවල් වල එක එක කට්ටියන ඉන්නේ? මතක තියාගන්න මේක කෙලින්ම දෙකෙන් බෙදලා උත්තරේ ගන්න පුතේ සංවෘත ඉඩම් වල විතරයි. වැහිච්ච ඉඩම් වල විතරයි. රයිට්. මෙන්න තුන්වෙනි ගාන ටක් ගාලා හදාගෙන යන්න. මෙන්න පුතේ තුන්වෙනි ගාන. මේක දිග මීටර් 50යි. මීටර් 5න් මීටර් 5ට කණු හිටවනවා. ටක් ගාලා හදා. පුතේ මෙන්න මේ ගාන බලා ගන්න. තුන්වෙනි ගාන පුතේ. මේක නම් කෙලිම පුතේ වටේ දිග 50යි නේ. බලන්න දෙයක් නැහැ කෙලිම පහෙන් බෙදන්න. උත්තරේ 10යි පුතේ කණු 10යි. කණු 10යි. හැබැයි පුතේ මේ ගාන වගේ නෙමෙයි පුතේ විවෘතේ වෙයි. මේ බලන්න පුතේ විවෘත එකක්. අපි ඊට පස්සේ පුතේ යනවා හතරවෙනි ගානට පුතේ විවෘත ඊටමා. සරල රේඛීය මාර්ගයක්. හොඳට බලා ගන්න පුතේ. ඊළඟ එක පුතේ යන්නේ සරල රේඛීය මාර්ගයක්.
एक तीयनवा मीटर पनाहा दिगाई मेतनी दम मेतन एक एक मीटर पहेन मीटर पहाटे कानु गाने ने मिन्न पुते में एक आदने भी दिए बेट हागार सरल रेखीय मार्ग या आवोत किया न कटेरला सरल रेखीय मार्ग या आवोत एक संगुर्तने में विउर्ताई संगुर्तने में विउर्ताई इतो वड़ा पुते මේ 50 සම්පූර්ණ දිග 50 බෙදනවා පහෙන් උත්තරේ 10යි කණු 10 නෙවෙයි විවුර්ත එකක් ආවොත් කණු 10 නෙමෙයි පුතේ විවුර්ත එකක අනිවාර්යෙන් කීයක් එකතු කරන්න ඕනේද එකක් ඔක්කොම කණු 11යි ඔන්න පුතේ වෙනස අහගන්න සංවෘත එකක් නම් ගාණ්ඨම 10යි විවුර්ත එකක් නම් එකක් එකතු කළ යුතුයයි එකක් එකතු කළ යුතුයයි එකක් එකතු කළ යුතුයයි එකක් එකතු කළ යුතුයයි ගමට මැහෙන්න කියමු විවුර්ත එකක එකක් එකතු කළ යුතුයයි එකක් එකතු කළ යුතුයයි රයිට් තග්ගාල මේක දා ගන්න හතරවෙනි එක पंदा ओम तीन पुते दें गन्न पुते अभ्यास अंक देख दें उतनी लसन टमली अन्न पुते अभ्यास अंक देख किया ला अभ्यास हरने अभ्यास अंक देख उन्न दंपते गणंटिक कवल में गानिन गान मात्ति कदागने अमो अभ्यास अंक देख पुते व्यागे पेपर कट्टल वल तीयन्ने पुते व्याट पेपर कट्टल वल पुते व्याट तीयन्ने मंकिया नंगे विस्तरे अभ्यास अंक देखे पुते पलवेनी गानाई पलवेनी गानाई पलवेनी गानाई देवनी गानाई वितरा तग्गाल तनियं हदायन सीआर पुते रूप सटहाना कंदिंडोने पलवेनी गानाई देवनी गानाई तग्गाल हदागिनेयन पलवेनी गानाई देवनी गान
गान बला गाने समचतुरस्र हेडति इलवलु कोटुवक पैत्तक दिग मेन्न पुते समचतुरस्र हेडति विभागेट होमाओ टग्गाल समचतुरस्र कोटु अंदिंदो एक यानी मैं ओक्कोम समानाई එයාගෙ පැත්තක දිග මීටර 12යි. ඉස්සල්ලාම හොයන්න ඕනේ පුතේ වටේ දිග. වටේ දිග. 12ව 4ක්. 12 වැඩි කිරීම 4. 12සරක් 4 48යි. ඒක පුතේ මීටර 3න් 3ට කම්බි කටු හිටවන්නේ 3න් 3ට. කෙලින්ම පුතේ 48 බෙදන්න ඕනේ කීයෙන්ද 3න්. තුන්වරක් එක තුනයි ඉතුරුයි එකක් 18ට තුන්වරක් 6 18යි ඒ කියන්නේ පුතේ මේ කණු කීයක් වෙනවද කණු 16යි කණු එකතු කරන්න ඕනේ නෑ අඩු කරන්න ඕනේ නෑ මේක මොන ඉඩමක්ද සංවෘත ඉඩමක් ඈනු යවන්න ඕනෙත් නෑ යොමින්දි සියස්නා ඩ්‍රයි ටක් ගාලා දාගෙන යමු දැන් බලන්න පුතේ පළවෙනි ගාන හරි කට්ටිය පොතේ අතුස්සන් ටක් ගාලා පළවෙනි ගාන හරි කට්ටිය දැන් දෙවෙනි ගාන හදලා ඉවරයි අපි දෙවෙනි ගාන සාකච්ඡා කරමු වැරදි නම් ටක් ගාලා ලියා ගන්න මේ කණු ටික අම්මලා මතක තියා ගන්න කණු ගණන් අමාරු නෑ පැටලෙන එක වෙන්නේ වර්ග කීපයක් තියෙනවනේ පැටලෙනවා පවන් අනුසස් ජයවර්ධන බලා ගන්න ඉඩමක මීටර 5න් 5ට කම්බි කණු සිටුවා තිබුණි ආ ඉඩමක ඉදිරිපස පුතේ ඉදිරිපස විතරයි ඒ කියන්නේ ඔන්න ඔහම ඉදිරිපස විතරක් මීටර 5න් 5ට මීටර 5න් මීටර 5ට මේ කණුවේ ඉඳන් අවසාන කණුවට තියෙන දුර මීටර 105යි අපි යමු ඉසාදි සංජුලාලා ඇගෙදරට එහා කොනේ යටම ඉසාදි මේක දැන් සංවෘත එකක්ද මේක විවෘත එකක්ද විවෘත එකක් එහෙනම් විවෘත එකක් අපි මොකද්ද මුලින්ම කරන්නේ විවෘත එක දැන් මෙතන නම් මෙතනට 105යි 105 බෙදනවා 105 5න් බෙදනවා ආ 10ට 5 ඒවා දෙකයි පස්සරක් දෙක 10යි 10න් 10ක් බිංදුවයි පහලට ගන්නවා 5යි 5ට 5 ඒවා 5 එකයි පස්සරක් එක 5යි 5න් 5ක් බිංදුවයි ඔන්න පුතේ අපිට ආවා කණු 21ක් මේ කණු 21 හරිද වැරදිද වැරදි මේකට තව මොකද්ද කරන්න ඕනේ විවෘතනම් रेखावा අපි හිතමු මේක 10යි කියලා. ඔන්න දැන් ඔයා කණු හිටවන්න මේකේ මීටර 2න් 2කට. මම මේකේ කණු හිටවනවා 2න් 2කට. ඔන්න එක කණුවක් හිටෙව්වා මීටර 2යි. තව කණුවක් හිටෙව්වා 2යි 4යි 6යි 8යි 10යි. දැන් හරිනේ පුතේ ගානට මාවන්නේ 10. 2 4 6 8 10. ගණන් කරන්න කණු කීයද කියලා ගණන් කරන්න. एक देख तुन हतर पहा हरिने दहाय देखें बेदुआम पहाई गांठम कानु पहाई दें मेक वेंकरान पुते देखें देखेट उन्ना पलविनी कानु हिटे हुआ देखाई हतराई हायाई आटाई दहाया उन्ना दहाया दें गलं करान कानु गान एकाई देखाई तुनाई हतराई पहाई हायाई एक कणु कीयतीनवाद हाय
කණුගානයි පරතරගානයි සමානයි. හැබැයි මේකේ පුතේ කණු තියෙනවා හයක් පරතර තියෙන්නේ පහයි. කණු හයයි පරතර පහයි. රයිට්. දැයම පීලංගානට. අභියම්පු තීලංගානට. අද මේක ඉවර කරලා පුතේ ලබන සතියේ ඝන වස්තුවක ඉවර කරන්නත් ඕනේ. හරි. තුන්වෙනි ගාන පුතේ ටක් ගාලා බලන්න. තුන්වෙනි ගාන නම් අපි කරපු ගානක් තියෙන්නේ. දැන් පුතේ කවල මේ ටිකක් එන්නේ සමපාද ත්‍රිකෝණාකාර ඉඩමක් වටා මීටර 2න් 2කට කණු සිටුවා ඇත. අර බලන්න. පැත්තකින් බැලුව විට පෙනෙන කණු 12යි. අන්න පුතේ පැත්තකින් පේනව නම් බලවන් බලන්න දෙයක් නැහැ ටක් ගාලා ගාන හදන්න පුළුවන්. මේ පැත්තෙන් 12යි. මේ පැත්තෙන් 12යි. මේ පැත්තෙන් 12යි. ටක් ගාලා කණු හදන්න අපි ඉස්සෙල්ල හැදුවා ඒක. දැන් පරණ ගාන මතක් කරගන්න ටක් ගාලා. අමතක නම් CR පොත දිගහැරලා බලන්න පැත්තකින් පේන කණු කොහොමද හැදුවේ කියලා. ආකාශි මායා ටක් ගාලා බලන්න අනිත් පැත්ත හරවලා. අපි යමු ටක් ගාලා වෙනුජ පොතේජුලා ගෙදරට තුන්වෙනි ගාන හදන්න. වෙනුජ පොතේජු මට කියන්න මේ ගාන හදන්නේ කොහොමද? 12 3න් 3. මේක පුතේ හිතවන ගානක්ද පෙනෙන ගානක්ද? පෙනෙන ගාන. අන්න හරි. මේක ඉස්සල්ල පුතේ ගාන වෙන් කරගන්න මේක හිතවන එකක් නෙවෙයි පුතේ මේක පෙනෙන ගානක්. එහෙනම් මොකද්ද කරන්නේ? 12 ගුණ කරනවා. 12 3න් ගුණ කරාම 12 3 කීයද? 36යි. ඊට පස්සේ මොකද්ද අපි 36න් මොකද්ද අපි කරන්නේ? 36න් 3ක් අඩු කරනවා. අන්න මේ මුළු තුනේම අඩු කරනවා පුතේ 36න් 3ක්. මේකේ කණු තියෙන්නේ පුතේ 33යි. අර වගේ එකතු කරලා බෙදෙන ගාණක් නෙවෙයි මේක. මේක පෙනෙන ගාණක්. ඔළුවට දාගන්න පෙනෙන ගණන් හදන විදිය. පෙනෙන ගණන් හදන්නේ මේ විදියට. හිතවන ගණන් හදන්නේ අර විදියට. හොඳට ඔළුවට දාගන්න දෙක වෙනස. එයාගේ මයික් එක ඔෆ් කරන්නකෝ. Right. පුතේ තුන්වෙනි ගාන. අපි ටක් ගාලා දැන් හදමු පුතේ හතරවෙනි ගාන. දැන් ටක් ගාලා යන්න පුතේ හතරවෙනි ගානට. ඔන්න පුතේ මේකේ අනිත් පැත්ත තියෙන දැන් හතරවෙනි ගාන තියෙන පුතේ අනිත් පැත්ත. සමචතුරස්‍රාකාර ඉඩමක් වටා ඇති මුළු කණු ගණන 52 කි. එහි පැත්තකින් බැලූ විට පෙනෙන කණු ගණන පුතේ ඒක හදන්න තියෙන දැන් අනිත් පැත්තට මේ බලන්න හොඳට අහගන්න මේ හොඳට බලාගන්න මම ගණන් දෙකේ වෙනස පෙන්වන්න මේක අමාරුයි මේ තියෙන්නේ පුතේ සමචතුරස්‍රාකාර ඉඩම හොඳට බලාගන්න පැත්තකින් බැලුවම 12යි හැබැයි අනිත් ගාන තමයි පුතේ මුළු කණු ගණන 52යි ආර වැඩි මේ ගානේ අහන්නේ පැත්තකින් දීලා මුළු කණු මේ ගානේ අහන්නේ මුළු කණු දීලා පැත්තක කණු පේනවද මේ ගණන් දෙක දෙකක් කියලා පේනවද මෙයාගේ අනිත් පැත්ත තමයි පුතේ මේ තියෙන්නේ බලන්න මේකේ දීලා තියෙන්නේ හොඳට අහගන්න මේකේ දීලා තියෙන්නේ පුතේ පැත්තක දීලා මුළු කණු මේකේ දීලා තියෙන්නේ පුතේ මුළු කණු දීලා පැත්තක කණු ඔයා දන්නවද මේ ගණන් වර්ග දෙක පුතේ සමහර වෙලාවට අම්මටත් බෑ හදන්න මේ ගණන් වර්ග දෙක පුතේ අම්මට හදන්නත් බෑ ඒක නිසා අම්මත් වාඩි වෙලා අහන් ඉන්න ප්‍රශ්නයක් නැහැ හොඳට අහගන්න හොඳට අහගන්න පුතේ මේ ගණන් වර්ග දෙක මෙන්න මේ ගාන හදන විදිය අපි මේ ගාන හදන විදිය පුරුදු වුණා
හරි මම මෙතන දාන්නම්කෝ පුතේ 16යි කියලා. අපි මේ ගාන හදන විදිය පුරුදු වුණා. හරි අපි මේ ගාන අපි 14යි කියලා දාමුකෝ. ඒතකොට ලේසියි. අපි මේ ගාන හදන විදිය පුරුදු වුණා. දැන් බලන්න හදන විදිය ගෑනු ළමයි. මේ පැත්තෙන් 14ක් නම් මේ පැත්තෙන් 14ක් නම් මේ පැත්තෙන් 14ක් නම් මේ පැත්තෙන් 14ක් නම් 14 වැඩි කරනවා පුතේ 4. හොඳට අහගන්න. 4 වරක් එක්කෙනෙක්වත් පුතේ කොන්ද පල්ලෙහාට දාන් ඉන්න එපා. කොන්ද හොඳට කෙලින් තියාගන්න. අමාරුයි මේ පාඩම්. හරි. දැන් පුතේ 4 වරක් 4 16න් 6 දාන්න එකක් ඉතුරුයි. 4 වරක් එක 4යි 4යි 1යි 5යි. කණු 56යි. ඒකෙන් අඩු කරන්න ඕනේ 4ක්. අන්න. 4ක් අඩු කරාම 52යි. මුළු කණු පුතේ 52යි. දැන් ඒ ගානේ අනිත් පැත්ත මෙතන තියෙන්නේ මුළු කණු ගාන 52යි නම් අපි ඉස්සල්ලාම කරන්නේ මේකේ 4ක් අඩු කරා. මේකේ මොකද්ද කරේ 4ක්? 4ක් මොනවා කරාද? මේකේ 4ක් මොනවා කරාද? මේකේ 4ක් මොනවා කරාද? හයියෙන් හයියෙන් තව හයියෙන්. මේකේ 4ක් මොනවා කරාද? මේකේ 4ක් මොනවා කරාද? හැබැයි මේ ගානේ පුතේ 4ක් මොනවා කරනවද? 4ක් මොනවා කරනවද? එකතු කරනවා. ගාන හදන්න කලින් පුතේ 52ට එකතු කරනවා 4ක්. 56යි. දැන් මේ 56 බෙදනවා පුතේ 4ෙන්. ඇයි එක පැත්තක බලන්න එපැයි? 4 වරක් එක 4යි, ඉතුරුයි එකක්. 16ට 4 වරක් 4 16යි. එක පැත්තකින් පේනවා පුතේ 14ක් අඩු. ඉතින් මේ ගානේම අනිත් පැත්ත තමයි මේ තියෙන්නේ. මේකේ පැත්තකින් 14ක් පේනවා. අහගන්නකෝ. මේකේ පැත්තකින් 14ක් පේනවා. 14 4ෙන් වැඩි කරාම 56යි. 4ක් අඩු කරා එතකොට 52යි. මේකේ ඔක්කොම 52ක් තියෙනවා. මේකේ 4ක් අඩු කරපු නිසා මේක එකතු කරනවා 4ක්. 56යි. ඒක බෙදෙනවා 4ෙන්. එක පැත්තකින් 14යි. ඔයා ලියන්න ඕනේ මේක නෙවෙයි මේක. පුතේ ටග් ගාලා ප්‍රශ්න අංක 4 කියලා දාලා ලියා ගන්න මේක. තව හදනව ඕකෙන් ගණන් පුතේ සෑහෙන්න. පුතේ සේයට මුකුත් ඇහෙන්නේ නැහැලු. දෙවිමි සේයට ඔයාලගේ පුතේ මයික් එකේ මං කතා කරන එක ඇහෙනව නේ මනුජ? ආරයිට් හරි. සස්සිටත් ඇහෙනලු මං කතා කරන එක. හරි. ඒ පුතේ 4 වෙනි ගාන. පුතේ ඔගේ 5 වෙනි ගාන පේන්නේ නැහැ. 5 වෙනි ගාන පුතේ මං කියන්නම් බලා ගන්න ටැග් ගාලා. පුතේ ඔකේ පස්සිනි ගාන තියෙන්නේ පුතේ ටයරයක් වටා. ඔන ලියාගන්න පුතේ පස්සිනි ගාන තියෙන්නේ ටයරයක් වටා සෙන්ටිමීටර එකෙන් එකට කට්ට කපා ඇත. ටයරයක් වටා සෙන්ටිමීටර එකෙන් එකට කට්ට කපා ඇත. ටයරයේ පරිමිතිය 54 නම් මුළු කට්ට ගණන කීයද? ටයරයක් වටා. දැන් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. කවුද උත්තර දෙන්නේ මං අහන ප්‍රශ්න වලට? අපි එහා පැත්තට යමු. එහා පැත්තේ පේජ් එකට. ඔය පවන් 90 අස්සල්ලා ගන්න යට. පවන් 90 සස් මට ගාන කියන්න ආයිසරයක්.
टायरयाक वटा सेंटीमीटर एकेंगे केटे खाट्टा कपायत टायरे परिमितीय सेंटीमीटर पनास सतरनाम खाट्टा गणना की ये द ये मने दहन्ने अनुवास पवन के साध्य मटा है ना पवन हाईये कथा करने बालन ने ऐहिन्ना मट पवन के साध्य ऐहिन्ना याद अभी हम उठा गला दानोशी लाये किधर टे एकल हमें एक वक्त वेने वेड करन डिपा होते हैं टा हागरी ने बुते अम्मल अनिवार्य वाड़ी वेला इन्न मोने दानोशी मट किया ने तायर रे का दानोशी विहूर्ते का अद्द सांगूर्ते का अद्द सांगूर्ते का मैं आगे पारिमितीय गाने दीला तीन ने की यद पनासातरे मैं के सेंटीमीटर पनासातरा इने मैं के काट्टा का पान्ने सेंटीमीटर की यंग की यद द एकेंगे कटे एकेंगे कटे मेहना मैं के काट्टा की यद की अलग बालान्ने मुकाद्दा भी कराने पनासातरे बेदेनवा एके पनासातरे किम बेदेमु पहाटे केवा पहामाई आहाई हातरटे केवा हातरमाई हातराई एहनम मटकी आना काट्टा की या तियनवादे पनासातरा मेकट एका एकतु करन आडू करने वा करने वादे नेते ने ऐ मेकट एकतु करन आडू करने वा करन नेते ऐ सांवुर्दे का खींदा Right, very good. Pute make a kelimma panasatara ekeng ekata bedenawa. Make a sangurta nisa ekathu karanna adu karanna one ne. Me kiwini ganada passini gana. Taggala pute liya ganna passini gana. Oya ganan tika aniwaryen vibhagayata oya jatiyen ganan 3ak enawamai. Eka nisa ammala aniwaryen monawa karanna one da? Nawatha nawatha tarana balan inna. Oya tika nawatha nawatha hadawanna one CR pote. हरिद अभी यहां पत्र मुटक गाला अभी दुलमिनी ने सराला के दरटे आमू दुलमिनी मट हाय विनी गाने ज्ञान दुलमिनी हाय मीटर तिहा दिग मीटर पहलवाक पालले ऋजुकोणाकार इडमक वटेट मीटर तुनेन तुनेट कणु सिटुवा एत एहि वटेट सिटुवा एति मुलु कणु गणन कोपमनद मट कियन्न ओके आरंभयक गन्ने कोहमद दिग मीटर 30යි පළල මීටර 15යි ඉස්සල්ලාම මොකක්ද අපි කරන්න ඕනේ මේකේ රූපේ පරිමිතිය හොයනවා ආ අපි කියමු කියන වටේ දිග හොයන්න මෙයා 30යි නම් මේ පැත්ත කීයද දුල්මිනි 30යි මෙයා 15යි නම් මෙයා කීයද දුල්මිනි 15යි එහෙනම් මට මේකේ වටේම දිග හොයන්න මොනවද කරන්න ඕනේ කියලා ටක් ගාලා කියන්න तिहाई, पहले बाई, एकतु करने वा। हाँ एकतु कराना टक गाला, अनित्लम में होता टहागे नहीं ना। पहाई पहाई, दहाई बिंदु एकाकी तिरी, तुनाई तुनाई, हायाई हायाई एकाई हाताई हाताई एकाई अटाई इतरु एकाई नामे आई अन्न दें मैं आगे वटे दी कानू आई किया लावा दें कानू का आना बालाने मुकाद्दे कराने कानू हिते बना वालू मीटर तुनें तुनटे अनुव तुनें बेदने वा अनुव तुनें बेदने ट्रक गाला दुलमिनी नामे एटा तुम्हारा तुनाई ओ इधर बात से तुम्हारा तूने नामे आई ओ इधर बात से नामे नामे आ बिंदु आई बिंदु आ पल्ले हर जिनावा
बिंदु अटे तुम्हारा बिंदु आए हरे तुम्हारा बिंदु आए दें कानू की या कावद तिहाई मैं घटे का क्या तू करान नौने दे पाद एपा ऐ एपा क्या अन्ने मैं का सांगुर्तर उपयाक इलाकेरी नियम आई टॉप सुपीरी हरे अन्न बुते पहेदली किरी अन्न वागे पहेदली किरी करंडोल मटा दिंडो को सर ममत करन्नम पहेदली किरी सर दन्ने सर मगे हैटी අද උස්සන්න බලන්න එහෙම කියන කට්ටිය ආ බලමුකෝ දීලා පැහැදිලි කිරීම ටික බලන්න දැන් පුතේ අපි යමු හත් වෙනි ගානට tag ගාල පුතේ මේක ඉස්සලා ලියා ගන්න එහා පැත්තේ page එකට යමු අපි අම්මලා හරියටම පාඩම අහගන්න මේ පාඩම් තව වටයක් කරනවා වට දෙකක් කරන්න ඕනේ ශිෂ්‍යත්වෙ පාස් වෙන්න නම් එහා පැත්තේ යමු කවුද මේ පැත්තෙන් අල්ල ගන්න ඉන්නේ අපිට අපි මේ පැත්තෙන් අල්ල ගමු කවද අල්ල ගන්න පුතේ අම්මලට කියන්න මේ පාඩම් අමාරු නිසා පුතේ මේ පාඩම් වල රෙකෝඩින් එක පුතේ හෙට උදේ හරි අනිද්ද උදේ හරි දානවා ඒක ආයසරයක් බලන්න කියන්න ආයසරයක් බලන්න කියන්න හරිනේ මනුලි කොන්ද කෙලින් තියාගන්න මනුලියෝ අන්න හරි මම බලාගෙන ඉන්නේ එක ළමෙක්ව පුතේ කොන්ද පාතර දාන්න බෑ තාම වෙලාව 7:43යි රයි අපි ඊළඟ හත් වෙනි ගාන හදන්න යමු කාත් එක්කද හත් වෙනි ගාන අපි හදනවා අපි හත් වෙනි ගාන හදනවා හසින්දුත් එක්ක යමු හසින්දුලා ගෙදරට හසින්දු පුතාට මං කියන එක ඇහෙනවද හසින්දෝ ඔව් සර් ඔව් සර් හත් වෙනි ගාන පන්තිරම ඇහෙන්න කියන්න බලන්න හසින්දෝ ළමයේ රූපේ පෙන්වන ආකාරයේ පංචාස්ර මල්පාතියක් වටා වැටක් බැඳේ ඕනෑම දිශාවකින් බැලුව විට එම පැත්තේ කණු 11 දක්නට ලැබේ එම වැට සඳහා යොදාගෙන ඇති මුළු කණු ගණන කීයද හසිදු මට කියන්න මුළු පන්තියටම ඇහෙන්න ඕක හිතවන ගානක්ද තෙනෙන ගානක්ද තෙනෙන ගාන පෙනෙනවනේ පුතේ මේක හිතවනේ ගන්න නෙමෙයිනේ මේ පැත්තෙන් 11ක් පේනවා මෙහෙන් 11ක් පේනවා මෙහෙන් 11ක් පේනවා මෙහෙන් 11ක් පේනවා මෙහෙන් 11ක් පේනවා දැන් අසිදු මට කියන්න මුළු කණු ගණන බලන්න මොකද්ද කරන්නේ පෙනෙන ගණන් වල 11 ගුණ කරනවා පහෙන් අන්න 11 පහෙන් 11 5 කීයද අසිදුවෝ 55යි ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ पनास पहिन पहाक अड़ू करना आ मुलु पहाक तीन निसा पनास पहिन अड़ू करना वा पहाक उत्तरे किया इधर पनाहाई अन्न पुते कानु पनाहाई मै पेने नगानं हदान ने मै विधि हटे हिटवन नगानं आरा विधि हटे पेने नगानं मै विधि हटे तग्गाल लिया गन वेरी गुड आसिन दुनिया में ऐलकी रिकॉल लेक मिनुली तग्गाल हदाय यमु मिनुली या सस्मी रंदिशा लियनगे तग्गाल हदमो नद्याति सुमी अभी नद्या वाला गमु नद्या वाला गाना तग्गाला
නද්‍යා අටවෙනි ගාන කියන නද්‍යා සමචතුරාෂ්ට්‍ර ඉඩමක පැත්තක දිග මීටර 15කි එහි මායිම දිගේ මීටර 3න් 3ට කම්බි කණු සිටුවා ඇත එසේ සිටුවා ඇති කම්බි කණු ගණන කීයද පුතේ මට කියන්න ඕක පෙනෙන ගානක්ද හිතවන ගානක්ද හිතවන ගානක් ආ හිතවන ගානක් very good ඔන්න අහන් ඉන්න අම්මලට කියන්නේ ඉස්සල්ලාම දරුවට ඕක වෙන් කරවන්න ඕනේ දරුවා දැනගන්න ඕනේ පෙනෙන ගානක්ද හිතවන ගානක්ද කියලා පුතේ ගාන කියවනකොටම තේරෙන්න ඕනේ මේක පෙනෙන ගානක්ද හිතවන ගානක්ද කියලා දැන් පුතේ මේකේ පැත්තක දිග මීටර 15යි මොකක්ද එහෙනම් කරන්නේ මට කියන්න නද්‍යා 15 හතරෙන් ගුණ කරනවා ඉස්සල්ලාම වටේ දිග හොයන්න 15 ගුණ කරනවා හතරෙන් කීයද තබ්ජා 15 සරක් හතර 2ක් ඉතිරි හතර ඕ ඕ මීටර 60 හරි මීටර 60යි මං කෙලින්ම දැම්ම මීටර 60යි ඊට පස්සේ මේකේ කණු හිටවන්නේ මීටර කීයෙන් කීයටද 3න් 3ට දැන් මොකද්ද කරන්නේ අපි 63න් බෙදනවා ආ 63න් බෙදමු 63න් බෙදන්න බලන්න ටක් ගාලා 6ට 3ව 2යි 3වරක් 2 6යි 6න් 6ක් බිංදුවයි බිංදුව ගත්ත 15ට බිංදුවට 3ව නෑ 3වරක් බිංදුව බිංදුවයි බිංදුවෙන් බිංදුවක් බිංදුවයි එහෙනම් මට කියන්න කණු කීයක් එනවද 20යි මේකට කණු එකක් එකතු කරලා අඩු කරන ඒවා කරනවද නෑ ඇයියේ සංෘතයි right very good තග්ගාල පුතේ 8 වෙනි ගාන හදා 8 වෙනි ගාන හදලා ඉවර කට්ටිය 9 වෙනි ගානත් හදන්න
ෘතේමෙන නම්වෙනි ගාන සරදියල් තම හතරස් අපි ඒ ගාන හදමු කාත් එකද සරදියල්ගේ ගාන කවුද හදන්නේ සරදියල්ගේ ගාන හදන්නේ කවුද වෙනුජ පොතේජු සරදියල්ගේ ගාන හදමු වෙනුජ පුතා මට ඇහෙන්න ගාන කියන ටක් ගාලා ආම හදනවද රයිට් අපි යමු ඔමේෂ කවිසාන්ලා ගෙදරට කන්නාඩි පුතාලා ගෙදරට යමු ඔමේෂ කවිසාන් මට ගාන කියන්න ඇහෙන්න සරදියල් තම හතර ඉඩම වට කිරීම සඳහා සමාන දුරින් ගස් විට වීමට පැත්තකින් බැලූ විට 25ක් බැගින් පෙනෙනසේ වලවල් හැරුවේය සම්පූර්ණ ඉඩම වට කිරීම සඳහා මට කියන්න බැටියා මේක හිතවන ගානක්ද පෙනෙන ගානක්ද හිතවන ගාන හිතවන්නේ කොහෙද වලවල් පේනවා කියලානේ තියෙන්නේ 25 බලන වයිසරයක් කියවලා පැත්තකින් බැලුව විට 25 බැගින් පෙනෙනසේ පේනව නේද දැන් මට කියන්න එහෙනම් ගාන හදන්නේ කොහමද उत्तरे हतरे ඔක්කොම වලවල් බලන්න පුතේ මේ හතර මොනව කරනවද අඩු කරනවා මම එකනේ කිව්වේ පුතේ ඔය ගණන් පටලෝ ගන්න එපා පේන ගණන වෙනයි හිතවන ගාන වෙනයි අම්මලාගේ වගකීම ඔක පටලෙන්න දෙන්න එපා ඔක පැටලෙන්න දෙන්න එපා අඩු කරනවා හතරක් උත්තරේ ඔක්කොම වලවල් ඕනේ අවශ්‍ය වෙන වලවල් ගණන 96යි උත්තරේ පුතේ 96යි right ඒ පුතේ කීවෙනි ගානද නවවෙනි ගාන මෙන්න පුතේ 10 10 නෑනේ දැන් තියෙන්නේ පුතේ අභ්‍යාස අංක 3 හරිද පුතේ අභ්‍යාස අංක 3 හදන්න ඉස්සෙල්ලා පුතේ දාගන්න මාතෘකාව කණු සහ පරතර දාගන්න පුතේ කණු සහ පරතර දැන් කොන්ද කෙලින් තියාගන්න පොඩ්ඩක් ඇඟට ජවය ගන්න හරියටම වීරබංසර විනාඩි 1ක් බලන් ඉන්නම් පුතේ වොෂ්රූම් යන කට්ටිය ටක් ගාලා වොෂ්රූම් ගිහලා වතුර පොඩ්ඩක් බොන කට්ටිය ටක් ගාලා වතුර ටිකක් බීලේ හොඳට පුතේ හොඳ ජවයක් ගන්න හොඳ ඇඟට ජවයක් ගන්න ටක් ගාලා වොෂ්රූම් ගිහලා නම් බලාගෙන ඉන්නම් ටක් ගාලා ඉක්මනට වතුර බොන කට්ටිය වතුර ටිකක් බොන්න දැන් වීරබංසරත් පුතේ ටක් ගාලා උණු වතුර වීදුරක් හම්බ වෙනවා වීරබංසරටත් බලන් උණු වතුර බොන්න පුතේ කොරෝනා කාලේ පුතේ අම්මට කියලා ඇල් වතුර බොන්න එපා උණු වතුරම බොන්න ටක් ගාලා ඉක්මනට හැම එක්කෙනාම ටක් ගාලා හොඳ ජවයක් ගන්න ටක් ගාලා හොඳට මද උණු වතුරම බොන්න පුතේ උණුෙන් බොන්න එපා රයිට් නැත්තම් පුතේ ඔතන එක තැන වාල්ලා ඉන්න තමාරු ඇතිනේ හරි උණු වතුරම් බොන්න වීරබංසර් වගේ පුතේ අම්මටත් කියන්න උණු වතුරම් බොන්න කියලා තාත්තටත් කියන්න උණු වතුරම් බොන්න කියලා මේ කොරෝනා කාලේ පුතේ අවවාදයට වඩා
आदर्शे उत्तम एक निशा उन्हों अतरम बोलना मां बोलना वागे उते उन्हों अतरे का बोलने वितराए क्यों मनोवा का खाना की भी नया मामा सासी पुते ओयाट वीरबांसर वगे विन्नोने ना हेमन इतरम पुते मधु उनु अतुरम बोन्ने गुड़ा क्रासनेम बोन्ने पा काटा पिच्चे टिका क्रासनेम बोन्ने उनु अतुरम हेम विटम पुते नीरोगी विन्न पुते कोरोना वाली बेरे ना पुलवा मेन्न पुते कानु सह परतर दैंगति विनाडी वराई टग्गालेन्न मेतियन्ने पुते वृत्ताकार इडमाक मेतियन्ने समचतुरस्राकार इडमाक मेतियन्ने ऋजुकोणास्राकार इडमाक मेतियन्ने त्रिकोणाकार इडमाक මේ ඉඩම් වල පුතේ මතක තියාගන්න හැම ඉඩමකම මේ 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 හැම ඉඩමකම 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 මේ ඉඩම ගණන් කරන්න පුතේ මේ ඉඩමේ කණු ගාන ගණන් කරන්න මේ ඉඩමේ කණු ගණන් කරන්න කණු පරතර මේ ඉඩමේ කණු ගණන් කරන්න 1 2 මෙතනින් පටන් ගමු 1 2 3 4 5 6 7 8 9 10 11 කණු 11 පරතර ගණන් කරන්න පරතර මෙතනින් පටන් ගමු 1 2 3 4 5 6 7 8 9 10 11 එතකොට පුතේ වෘත්තාකාර ඉඩමේ කණුත් 11යි පරතරත් 11යි අම්මට හොඳට අහගෙන ඉන්න කියන්න පුතේ පාඩම ගෙවල් පැත්තේ පන්ති දා ගන්න එපා කියන්න හොඳට පාඩම අහගෙන ඉන්න කියන්න නැත්තම් පුතේ අම්මා දැම්මොත් එහෙම ගෙවල් පැත්තේ ගණිත ගැටලු පන්තියක් වීරබංශයේ ජොබ් එක ඉවරයි නේ මොනොත් එහෙම හරිනේ දැන් පුතේ මේ ඉඩමට යමු මේ ඉඩම මුළු පන්තියම ගණන් කරන්න පුතේ මේ ඉඩමේ කණු කීයද 1 2 3 4 5 6 7 8 9 10 11 12 කණු 12 ගණන් කරන්න පුතේ පරතර 1 2 3 4 5 6 7 8 9 10 11 12 ඒකෙත් කණු 12යි පරතර 12යි මෙයාගෙත් කණු ගානයි පරතර ගානයි සමානයි මෙයාගෙත් කණු ගානයි පරතර ගානයි සමානයි මෙයාගේ බලමු කණු ගණන් කරන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 පරතර 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 ඒකෙත් පරතර ගානයි කණු ගානයි සමානයි ඊළඟට ගණන් කරමු කණු එකයි මෙතනින් පටන් ගමු 1 2 3 4 5 6 කණු 6යි පරතර 1 2 3 4 5
ඒකෙත් කණු ගානයි පරතර ගානයි සමානයි දැන් පුතේ මේක මොන ඉඩමක්ද සංවෘත ඉඩමක් මේකත් මොන ඉඩමක්ද සංවෘත ඉඩමක් මේකත් මොන ඉඩමක්ද සංවෘත ඉඩමක් මේකත් මොන ඉඩමක්ද සංවෘත ඉඩමක් සංවෘත ඉඩමක කණු ගානයි පරතර ගානයි සමානයි 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 සමාන කියන්නයි සරයක් සංවෘත ඉඩමක කණු ගණනයි පරතර ගණනයි සමානයි 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 ආන්න රයිට් යටින් ලියනවා පුතේ කණු සමානයි පරතර මේ වාඩි වෙලා ඉන්න අම්මලට කියන්නේ මේ නෝට් එක අම්මල හරියට ඉගෙන ගත්තම සත්තකින් අම්මලට පන්තියක් දාන්න පුළුවන් හැබැයි පන්තිය දාන්න එපා තමන්ගේ දරුවට කියලා දෙ හරි නේද දැන් පුතේ ඔයා ලියන්න එපා අම්මට කියන ටග් ගාලා මේක CR පොතේ ලියලා දෙන්න කියලා ඔයා ලියන්න කිව්වොත් වෙලාව යනවා ටග් ගාලා අම්මට කියන්නේ මේක ලියලා දෙන්න කියලා ගාන්න කණු ටික පුතේ මේ කටු කොටු ටිකට ගාලා ගහ ගන්න කියන්න එසද බිම්සලු අම්මට ඔක ලියන්න දෙනවකෝ මේ මිනිස්සයා ලියන්නෙත් නැහැ අම්මට ලියන්න දෙන්නෙත් නැහැ
නෙත්මිනි හංසිකා අලුත් පටියක් එහෙම ඔරලෝසුවද පටියද දාලා තින අතට ඔරලෝසුව ඒක තමයි ආකාසි මායගේ නෝට් එක ලියන්න කවුරුත් නැද්ද ගෙදර मेतुली कोंडे कपलद अंदर किनका तारा एक पगे राइट पुते मेनो मंद मकना में कहती मंदर मिला ऐती හරි මේක පුතේ ලියා ගන්න වෙලා මදි වුණොත් හෙට හරි අනිද්ද උදේට හරි බලන්න යන පුතේ වීඩියෝ එක එතකොට හරි මෙන්න පුතේ ඊළඟ ටික මේ බලා ගන්න මේ බලා ගන්න ඊළඟ එක මෙන්න පුතේ විවෘත එකක් පාරක් මෙන්න පුතේ විවෘත ඉඩමක් මෙන්න පුතේ විවෘත ඉඩමක් මෙතනින් විවෘතයි මේ ඔන්න බලන්න ගාන හදන විදිය මෙතන මම හිතවනවා පුතේ කණු බලා ගන්න 1 2 3 4 5 6ක් මේකෙත් පුතේ කණු හිතවනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 මේකෙත් ිරණ කණු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 හරිනේද දැන් පුතේ ඔන්න බලන්න මේකේ බලන්න මෙයාගේ ගණන් කරන්න කණු ටික රටව ගණන් කරමු කණු ටික මේ මුළු පන්තියම මාත් එක්ක ගණන් කරමු මුළු පන්තියම මාත් එක්ක ගණන් කරමු කණු ගණන් කරන්න මෙතනින් පටන් ගත්තා 1 2 3 4 5 6 කණු 6යි පුතේ පරතර ගණන් කරන්න පරතර एकाई देकाई तुनाई हतराई पहाई अन्न परतर पहाई दें देखा दबुते विवृते कक कानूवले टवडा परतर एकाक अड़वी मेके गणन करना कानू में तनिंग एकाई देकाई तुनाई हतराई पहाई आयाई हताई अटाई नमयाई दायाई एकोलाई दोलाई कानू दोलाई एहनम मटकिया ना कानू दोलाहा नम परतर की अदे ගණන් කරන්න කලින් කියන්න පරතර කීයද ගණන් කළ බලමු 11ද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 11යි දැන් බලමු මේකේ කණෝ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13යි එහෙනම් පරතර කීයද පරතර පරතර 12යි 1 2 3 4 5 6 7 8 9 10 11 12යි මේක පුතේ සංවෘතද මේක විවෘතද විවෘතයි මෙතන ඉන්නේ පුතේ කණු ගණන සමානයි පරතර වලට එකක් එකතු කරාම කණු 6යි නම් මෙයාට එකක් එකතු කරන්න 5යි 1යි 6යි නැත්තම් පුතේ මේක ලියන්න පුළුවන් අපිට පරතර සමානයි කණු වලින් එකක් අඩු කරාම මේක ලියයි ටග් ගාලා දෙමාපියෝ පටස් ගාලා විනාඩි දෙකක් ඇතුළත මේ තුන ටග් ගාලා අඳින්න ඉන්න දෙමාපියෝ
lesson is samaya adali varada right hari e kotasa therunada lesson e right niyamai ஆகாஷி மாயா அதலி வருது அதலி வராய் ரைட் ஹரி புதே மங் அது ஒச்சரை கரந்தி ஓகே தவ கணந்தாயாத் தேனா புதே ஏக லபன சத்திய கணவாஸ்து தெக்க கரான் கணவாஸ்து பாடம லொகு பாடமாக நெவே கணவாஸ்து பாடம் புதே லொகு பாடமா நெவே பொடி பாடமா ஏகாய் மேக இத்ருட்டிகாய் லபன சத்திய கரான் ஆ மேகத் අහගන්නකෝ මේ සතිය බදාදා හවස පුතේ පහමාර ඉඳන් හතමාර වෙනකම් পেපර් ක්ලාස් එකක් තියෙනවා পেපර් ක්ලාස් එකේ পেපර් ටික පුතේ මම ඔයාට එවලා තියෙන්නේ পেපර් ක්ලාස් එකේ পেපර් තියෙනවා පුතේ 6ක් වැඩි වෙලාවක් නැහැ පුතේ পেපර් 6ෙන් පළවෙනි পেපරේ කරලා ඉවර කරලා තියන්න පළවෙනි পেපර් එක මම සාකච්ඡා කරනවා ලකුණු දානවා හරිද එතකොට পেපර් ටික සාකච්ඡා කරන්න පුතේ බදා දවස් පහමාරේ ඉඳන් හතමාර වෙනකම් හරි අම්මට කියන්න ඒක පුතේ ඕනම යාළුවෙක්ට සහභාගී වෙන්න පුළුවන් පුතේ නොමිලේ තියෙන පන්තියක් ඒක ඔයාගේ ඕනම යාළුවෙක්ට පුතේ මේ পেපර් එක ෆොටෝකෝපි ගහගන්න දීලා සම්බන්ධ වුණාට කමක් නැහැ හැබැයි මේ පාඩම් කරන දවසට කණු ගණන් හදන දවසට පුතේ ඕනම ළමයෙක් එන්න බෑ හරිද රයිට් අම්මලා මතක තියාගන්න බදාද තියෙන්නේ හතර වසර ඉරිදා යන්නේ පහ වසර ඉරිදාට යන්නේ පහ වසර බදාදට යන්නේ හතර වසර හරි දැන් පුතේ ටක් ගාලා පොට්ටි ගස් කරගන්න ටක් ගාලා පොට්ටි ගස් කරගන්න අද දුන්න ටික ලබන සතියේනකොට නැවත වාරයක් අනිවාර්යෙන් හදලා තියෙන්න ඕනේ අම්මලා අනිවාර්යෙන් තව පාරක් හදවන්න ඕක යසිරු කවුද කොණ්ඩේ ගැපුවේ පැත්තකින් ආ තුවාලයක් වෙලා ආ හරි පොට්ටි ගස්කලි වරද පොඩ්ඩක් බලන්න මුටක් ගාලා කට්ටිය දියා පොට්ටි ගස්කලි වරද බලමු පුතේ මේකේ වීඩියෝ එක පුතේ අපි හෙට දවල් වගේ හෙට දවල් අනිද්දා උදේ වෙන්න කලින් දානවා හරි අනිද්දා උදේ වෙන්න කලින් දාන කොන්ද කෙලින් තියාගමු පුතේ පන්ති ඉවරන කොටත් කොන්ද කෙලින් තියන් හොඳ ටීමු සමහර ළමයින්ගේ පුතේ නම් කියවන්න බැරි වුණාට මාත් එක තරහ වෙන්න එපා දෙමාපියොන්ට කියන්නේ මේ පැය දෙකට වෙ දෙකයි පැය දෙකට පැය දෙකයි විනාඩි 15ට ඔක්කොම මේ පාඩම් ටික කරන්නත් එපා බදාද පුතේ නම් ටික කියමු සියලුම ළමයින්ට ආයුබෝවන් බුදු සරණයි